guys, welcome back to our channel. Good morning. Adha 2023 February 19. Oyala dannawane mage day routine eke mama udema midulath ganawa kiyala. Onne ithin mama midulath athuga gatta. Me tiyenne ge athuga ganna kalin tikak messy balimu athu gawata passe kohomada kiyala. Me tiyenne ge athu gawata passe කොහොමද ලුක් එක හොඳයි නේද? ඉතින් අද සන්ඩේ හස්බන්ගේ මහගෙදර යන දවස. යමුද කුස්සියට මට තියෙනවා කොළ කැඳ එකක් හදන්න. ඔන්න ඉතින් මම වතුර එකක් තියාගත්තා. වතුර එක නම් දැන් රෙඩි. අද මම හදන්නේ මේ සේරා එකේ කොළ කැඳ පැකට් එකක්. ඔයාලත් පාවිච්චි කරලා තියෙනවද? ඉතින් වතුර එක රෙඩි වුණාට පස්සේ මම මේ පැකට් එකේ තියෙන මිශ්‍රණය දාලා හොඳට මික්ස් කරගත්තා. විනාඩි කීපයකින් මේක රෙඩි. කොළ කැඳ එක හදලා තියලා මම ගියේ මගේ බෙඩ් එක හදන්න. ඉතින් පේනවනේ නිදියර නැගිට්ටාම ඉතින් මේ විදිහ තමයි බලමුද හදලා ඉවර වෙලා. ඕකේ. ඔන්න ඒකත් හරි. දැන් ඉතින් අපි දෙන්න යන්නේ කොළ කැඳ එක බොන්න. ඉතින් ඔයාලත් මේ සේරේ එකේ කොළ කැඳ එක පාවිච්චි කරලා තියෙනවද කියලා මට කමෙන්ට් එකක් දාන්නකෝ. මට නම් ඇත්තටම මේක රසයි. ඔන්න අපි දෙන්න හකුරු කෑල්ලකුත් එක්ක කොළ කැඳ එක බිව්වා. අද අපි දෙන්නගේ බ්‍රෙක්ෆාස්ට් එක මේ කොළ කැඳ එක විතරයි. ඉතින් ඔන්න ඊට පස්සේ මම වොෂ් කරන්න තියෙන දේවල් ටික වොෂ් කරා. මොකද දැන් අපි යන්නත් ලෑස්ති වෙන්න ඕනිනේ හස්බන්ඩ්ගේ ගෙදර. ඉතින් ඔන්න මේ විදිහට මගේ වැඩ ටික මම ඉවර කරගත්තා. ඊට පස්සේ මට වොෂ් එකක් දාන්නත් තියෙනවා. මේ තියෙන්නේ මගේ ෆේස් වොෂ් එකයි ෂවර් ජෙල් එකයි. එහෙනම් වොෂ් එකක් දාන් ඇවිත් හැම වෙමු. මේ තියෙන්නේ අද මම අඳින ෆ්‍රොක් එක. ඔන්න ඉතින් ඊට පස්සේ මම මගේ ඩේ ක්‍රීම් එක ඇප්ලයි කරගත්තා. ඕකේ. දැන් ක්‍රීම් එක ඇප්ලයි කරගෙන ඉවරයි. මගේ ඩේ ක්‍රීම් එක යූස් කරගත්තට පස්සේ මම මගේ අයිලයින් එක ඇඳ ගන්නවා. ඒකත් ඕකේ. ඊට පස්සේ තියෙන මගේ රාජකාරිය තමයි මගේ කොණ්ඩේ පීරගන්න එක. අද නම් මම මුකුත් කොණ්ඩෙට කරන්නේ නැහැ. මොකද දැන් බයික් එකේ යන නිසා කොණ්ඩේ කැට ගැහෙනවා. කඩාගෙන යන්නත් බැහැ. පොනිටේල් දාන්නත් බැහැනේ. මම කරන්නේ කොණ්ඩේ හොඳට නමලා නමලා පොඩි ක්ලිප් එකක් යූස් කරන එක. මේ තියෙන්නේ බේබි ක්ලෝන් එකක්. ඔයාලට මතකද මගේ ග්‍රොසරි ෂොපින් එකේදී මම ගත්තා. ඉතින් ඔන්න ඊට පස්සේ මම ඒකත් යූස් කරනවා. හරිම සුවඳයි ඒ ක්ලෝන් එක. හස්බන්ඩ් නම් ලෑස්ති වෙලා එළිය බලාගෙන ඉන්නවා. ඊට පස්සෙදී මම ජැකට් එකක් දාගෙන දැන් රෙඩි. ඉතින් හස්බන්ඩ්ගේ ගෙදර ඇවිල්ලා දවස ගෙවුණා. මේ තියෙන්නේ ලන්ච් එක. ගෝවා මල් තෙල් දාලා පරිප්පු කව්පි තමයි මේ තියෙන්නේ. ඇත්තටම චිකන් තිබුණා. මම නම් චිකන් කන්නේ නැහැ. අංචික අරගෙන පොඩ්ඩක් වෙලා ඉඳලා අපි පුංචිලගේ ගෙවල් පැත්තට ගියා. මොකද හස්බන්ඩ්ගේ අම්මා ඒ වෙනකොටත් එහෙ හිටියේ. ඉතින් ඔන්න මේ තියෙන්නේ හස්බන්ඩ්ලගේ පුංචිගේ ගෙදර. අම්මලගේ ගෙදරට එහා පැත්තෙමයි තියෙන්නේ. මේ ඉන්නේ ලොකු අම්මා. ඔන්න හස්බන්ඩුයි හස්බන්ඩ්ගේ අම්මත් ඉන්නවා. පුංචි බාප්පයි නම් වීඩියෝස් වලට ටිකක් එන්න හොරයි. ඉතින් අපි දෙන්නා ටිකක් හවස් වෙලා මං හිතන්නේ පහට විතර ආයෙමත් අපේ ගෙදරට එන්න පිටත් වුණා. මොකද අද දින එකක් තියෙනවානේ. ඉතින් ඒක නිසා අපි ආයෙමත් යන්න ඕනේ. ඉතින් අපි යනකොට ලුණුවිලි ස්ටේෂන් එක පහු කරගෙන තමයි යන්නේ. ඉතින් හැමදාමත් වගේ ට්‍රේන් එකක් හම්බ වෙනවමයි. මම ඉතින් ඔයාලටත් බලන්න ඒක කැප්චර් කරගත්තා. මමයි හස්බන්ඩුයි හස්බන්ඩ්ගේ ගෙදර යනකොට එහෙමත් නැත්නම් අපේ ගෙදර එනකොට අනිවාර්යෙන්ම ට්‍රේන් එකක් මේ විදිහට හම්බ වෙනවමයි. ඉතින් අද ට්‍රේන් දෙකක් එකට මාරුණා. බලන්නකෝ. දැන් ඔන්න එකක් පිටත් වෙනකොට අනිත් එක ස්ටොප් වෙලා තියෙන්නේ. ඔන්න දැන් මේකත් යන්න පටන් ගත්තා. ඉතින් ඔන්න ওই විදිහට තමයි මේ ට්‍රේන් දෙක මාරුනේ. ඔන්න ඉතින් මේ අපි දෙන්න ගෙදර ඇවිල්ලා. හෙලෝ. ඔන්න ඉතින් අපි හස්බන්ඩ්ගේ ගෙදර ඉඳලා දැන් අපේ ගෙදර ආවා. ආයෙමත් අපි දෙන්න වොෂ් එකක් දාගෙන එහෙම හස්බන්ඩ්ලගේ මහ ගෙදර යනවා.
මොකද අද ඩිනර් එක අපේ පොඩි නෑනලාගේ නංගිලාට. ඉතින් එහෙනම් අපි එදී හම්බ වෙමු. වීඩියෝ එක ඉවර වෙනකම්ම රැඳිලා ඉන්න මොකද වෙන්නේ කියලා බලන්න. එහෙනම් ආයෙමත් හම්බ වෙමු අපි යනකොට. ඉතින් අපි දෙන්නත් එක වොෂ් එකක් එහෙම දාලා අම්මලා ගෙදරට ආවා. එනකොට පොඩි නෑන ගොඩක් දේවල් ලෑස්ති කරලා තිබුණා. මාත් ඉතින් පොඩ්ඩක් උදව් කරා. මේ කෑම සේරම ප්‍රිපෙයා කරේ හස්බන්ඩ්ගේ අම්මා කුක් කරපු වගේකුත් තිබුණා. අනිත් සේරම නම් නෑනා. ඉතින් මම හවස පොඩ්ඩක් හෙල්ප් කරපු එක විතරයි නංගිට කරේ. ඉතින් අපේ ටේබල් එක මෙන්න මේ විදිහයි. ඉතින් මේ හැමෝම අපේ කසින්ස්ලා පිටින් කියලා කවුරුත්ම හිටියේ නැහැ. පොඩි නෑනගේ ෆැමිලි එකේ කට්ටිය සහ හස්බන්ඩ්ගේ ෆැමිලි එක තමයි හිටියේ. ඉතින් හරිම ලස්සන දවසක්. මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් දන්නවා පොඩි නෑනගේ නංගි මැරි කරා. ඉතින් ඒගොල්ලන්ට තමයි මේ ඩිනර් එක ඇරේන්ජ් කරේ. මේ ඉන්නේ ඔෂිනි බබා. ඔයාලා දන්නවනේ එයාට ලස්සනට ඩාන්ස් කරන්න පුළුවන්. ඩාන්ස් කරනවද කියලා ඇහුවාම ඔන්න ඔහොමයි යඹරුනේ. මේ ඔයාලට පේන්නේ ඉතින් පාටිය ස්ටාර්ට් කරපු විදිය. ඉතින් මේ ඉන්නේ අපේ පොඩි නෑනගේ නංගි එයාගේ කසිනුයි. ඉතින් එයාලත් පොඩ්ඩක් ෂේම් මේ වීඩියෝස් ගන්නකොට. ඉතින් ලස්සනම ලස්සන පැය කීපයක් තමයි මේ විදියට ගෙවුනේ. ඉතින් මට ඔයාලට කොපිරයිට් හේතුව නිසා අපේ කටේ සිං කරන ඒවා දාන්න විදිහක් නැහැ. ඉතින් ඇත්තටම සතුටින් ගෙවුණු පැය කීපයක්. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් නොකරපු ගොඩක් අය මගේ වීඩියෝස් බලනවා කියලා මම දන්නවා. ඉතින් ඔයා තවමත් මාව සබ්ස්ක්‍රයිබ් කළේ නැත්තං සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ආයෙම තලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම තැන්ක්යූ. එහෙනම් ගිහින් එන්නම්. බයි. ගොඩක් ආදරෙයි.